ආයුබෝවන් ගොවිතැන කියලා කියන්නේ අතීතයේ පටන් අද දක්වා ලංකාවේ තියෙන තවත් හොඳ රැකියාවක්. ඉතින් මේ ගොවිතැනේ නියැලී සිටින ගොවීන් සඳහා සාධාරණයක් ඉටු වෙනවාද? සාමාන්‍යයෙන් ලංකාවේ ගත්තොත් 10%කට වැඩි ප්‍රමාණයක ප්‍රධාන ජීවනෝපාය වන්නේ ගොවිතැනයි. මඩ ගොවිතැනේ තියෙන වී වගාව වගේම ගොඩ ගොවිතැනේ සකසන කොමඩු ලූණු බඩීරිඟු අර්ථාපල් වගේ භෝග බොහෝ ප්‍රමාණයක් ගොවීන් විසින් වගා කරනු ලබනවා. ශ්‍රී ලංකාව ගත්තොත් බොහෝ දෑ ආනයනය කරන රටක් බවට අද වෙනකොට පත් වෙලා අවසන්. ආනයනය කරන මේ බොහෝ එළවලු පළතුරු කුළුබඩු වගේ දේවල් නිසා ලංකාවේ ගොවීන්ට ඇතැම් විටක තමන් වියදම් කළ මුදල ආවරණය කරගන්නවත් පුළුවන් මිලකට තමන්ගේ අස්වනු අලෙවි කිරීමට නොහැකි වන අවස්ථා තිබෙනවා. අද වෙනකොට හැමදේකම මිල ඉහළ නිසා ගොවියෙක්ට තමන් භෝගයක බීජ සිටවන්න බිම සකස් කරන අවස්ථාවේ පටන් නෙලීම දක්වා ලොකු වියදම් දරන්නට වෙන අවස්ථා තිබෙනවා. වැස්ස නිසි පරිදි නොමැති නිසාවෙන් ඔවුන්ට ජලය සැපීම වෙනුවෙන් තව අමතර වියදම් දරන්නට වෙනවා. ඒ හැම වියදමක්ම දරාගෙන වගාවක් කරගෙන ගියත් සමහර අවස්ථාවල හඳුනාගත නොහැකි බොහෝ පලිබෝධ රෝගවලින් මේ වගාවන් විනාශ වී යනවා. රජයේ විසින් අස්වනු සඳහා සහතික මිල නියම කිරීම වගේ ක්‍රම ගෙනාවට ඒව හරියට ක්‍රියාත්මක වෙනවාද කියන ගැටලුව තිබෙනවා. එසේම මේ පලිබෝධ රෝග වගේ දේවල් වලට ගොවීන්ට මුදල් ලබා දෙන එක එක රක්ෂණ ක්‍රම තිබුණත් බොහෝ ගොවියන් මේවා පිළිබඳව නිසි ලෙස දැනුවත් නැහැ. පසුගිය දිනවල ලංකාවේ විශාල ආන්දෝලනයක තිබුණා බඩීරිඟු වගාවට බැලඳිනු පලිබෝධ රෝගයක් පිළිබඳව. ඒ රෝගය ලංකාව තුලින් නැති වූ රෝගයක් නොවේ. රටින් ආනයනය කළ බඩීරිඟු ඇට සමගම පැමිණි රෝගයක් තමයි ඒක. මුලින්ම රෝගයේ වා ඊට අදාළ පලිබෝධනාශකයනොත් ඒ පිටරට සමාගම විසින්ම නැවත ලංකාවට එවනවා. මේ වගේ ලංකාවට අනවශ්‍ය පලිබෝධකයෝපු සිදුවීම් අතීතයෙන් ඕනෑ තරම් උදාහරණ ගන්නට පුළුවන්. ලංකාවේ ගොවිතැන් කරන පුද්ගලයින් කිසිසේත් මුදල් යහමින් අතමිට ඇති අය නොවේ. ඔවුන් මුල සිටම මේ වගාවක් පටන් ගන්නේ බැංකුවලට හරි ගමේ කෙනෙක්ට හරි ණය වීමෙනුයි. ඉතින් මෙවැනි අවස්ථාවක තමන්ගේ අස්වැන්නක් විනාශ වී යාම ඔවුන්ට සිදුවන බරපතල පාඩුවක්. තව ගොඩක් කිසිවෙකුගේ අවධානය යොමු නොවන පැත්තක් තිබෙනවා. ඒ තමයි ගම්වල හැම වගාවකටම සිදුවන වල් අරිතර්ජනය. ඔබ හෝ මම මේ වල් අරිතර්ජනයෙන් පීඩා නොවින්දාට අඩුතරමින් සති දෙකකට වරක්වත් ලංකාවේ පුද්ගලයෙකු වල් අරි ප්‍රහාරයකින් මියන බව ඔබ දන්නවාද? මිනිසුන්ගේම වරදින් කැලෑ එලි පෙහෙලි කිරීම නිසා මේ වල්ලලි තර්ජන වැඩි වුවත් රජයක් විදිහට මේවා සඳහා ස්ථීර විසඳුම් සෙවිය යුතුයි. අනිවාර්යයෙන්ම රජය විසින් අලුතින් නව සහනදායී පොහොර යෝජනා ක්‍රම, සහනදායී ණය යෝජනා ක්‍රම, නව රක්ෂණ ක්‍රම සහ ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කළ යුතුයි. පිටරටින් ආනයනය කරනු ලබන බීජ වර්ග හොඳම ගුණත්වයෙන් පවතිනේවා බව තහවුරු කරගත යුතුයි. ඒ වගේම රටින් ගෙන්වන එළවලු පළතුරු වලට වඩා ලංකාවේ ගොවීන්ගේ අස්වනු කෙරෙහි අවධානය යොමුකොට ඒවා මිලට ගැනීමට අලුතින් ක්‍රියාමාර්ග ගත යුතුයි. ලංකාවේ අක්කර ගණනක ඉඩම් නිසි වගාවක් නොමැතිව අවුරුදු ගණනක් තිබෙනවා. ඉතින් රජයක් විදිහට නිසි පරිදි මේවායේ වගා කරන්න ගොවීන් සඳහා සහනයක් ලබා දුන්නොත් විදේශයන්ට නිකරුණේ ගලා යන විදේශ විනිමය රැක ගන්නට අපට හැකියාව ලැබේවි. නිසි වටිනාකමක් නොමැති ගොවිතැනට නිසි අගයක් දෙන්නට හෙට දවසේ හැකි වේවිද? මේ වීඩියෝ එකත් හොඳයි කියලා හිතුණා නම් වීඩියෝ එකට ලයික් කරලා මගේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබ මේ ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට ඔබට ජය වේවා.